අයිබෝවන් සුබ දසනක් ඔබ ස්වාධීන රූපවාහිනී උදැසන ප්‍රධාන පුවත් විකාශය සමගින් අද මැයි මාස 7 වෙනිදා සඳුදා මහපොදි සමාගමේ මූලිකත්වෙන් සහ අනකාරික ධර්මපාලතුමාගේ මැදිහත්වීමෙන් සිංහල බෞද්ධ පුවත්පත ආරම්භ කෙරුණේ 1906 වසරේ අද වැනි දිනකයි පාර්ලිමේන්තුවේ චන්දේන් ඩීපී විජේතුංග මහතා මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීම 1993 වසරේ අද වැනි දිනක සිදු වුණා නොබෙල් සම්මානලාභී ප්‍රකට සාහිත්‍යදරයෙකු වන රවීන්ද්‍රනාත් තාගෝතුමා උපත ලැබුවේ 1861 වසරේ අද වැනි දිනක පළමු ලෝක යුද්ධයේදී ජර්මානු සබ්මරීනියක් මගින් අමරිකානු ලුසිටානියා නෞකාව ගිල්වා දැමීම 1915 වසරේ මැයි 7 වෙනිදා සිදු වුණා. මෙම සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 1198ක්. අභිවකාශ මෙහෙයුම් රසකට දායක වූ එන්ඩෙවර් ෂටලය පළමු වරට ගුවන්ගත කෙරුණේ 1992 වසරේ අද වැනි දිනක. 2008 වසරේ මැයි 7 වෙනිදා දිමිත්‍රි මෙද්‍රෙදු රුසියා ජනාධිපතිවරයා ලෙස තිවරම් දුන්නා. ඒ ඉතිහාස මතකයට සටහන් සමගින් දැන් යමු එමු පුවත් සිරස්තල වෙතට. වෙසක් අසිරියෙන් කොළඹපුරේ හැඩ කරමින් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයේ ජනපතිය තින් විවෘත වේ. උතුරේ සංවර්ධනය ගැන ජපන් නියුජ්ජ අගමැති ගී ප්‍රසාදය. පරණ මිලට ගත් කිරිපිටි නව මිලට අලවිය සපුරා තහනම් වෙළඳ ඇමති වෙළඳුන්ට කියයි වසර 17කට පසු ප්‍රංශයට සමාජවාදී ජනාධිපතිවරයෙක් දැන් දේශීය පුවත් බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපය ජනපති අතින් විවෘත වෙයි හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ හා ජනාධිපති කාර්යාලයේ එක්ව වාර්ෂිකව සංවිධානය කරන බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාටින් සීමා මාලකය අභියසදී විවෘත විය. අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍යුඩුගම ශ්‍රී බුද්ධරක්කිත ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබුඩු ඥානිසර ස්වාමින් වහන්සේගේ මග පින්වීමෙන් බුද්ධ රශ්මී වෙසක් කලාපය මෙවරද අති උත්කර්ෂවත්ව සිය සමාරම්භයේ සනිටුහන් කළේය. මෙහි පූර්ණ මාධ්‍ය අනුග්‍රහය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයෙනි. අරලියගහ මන්දිරය බේරී වැව සහ ගංගාරාමය කේන්ද්‍ර කර ගැනීමෙන් පැවැත්වෙන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය ලබන දොළොස්වනදා දක්වා සෑම දිනකම පසොරු 6:30 සිට අලුයම 2:30 දක්වා මහජන ප්‍රදර්ශනීයට විවෘතයි. සමාරම්භක අවස්ථාවට මහා සංඝරත්නයද මැති ඇමතිවරු විද්වත් වූ කලාකරුවෝද විදේශ නියෝජිතයෝද එක් වූහ. 18 වංගුව සංවර්ධනයේ කොට මහියංගනයේ තරුණ අන්ටත් අලුත් ලෝකයට දොරටු විවර කළා ජනපති මහියංගනයේදී කියයි දවෙන්ත සංවර්ධන ව්‍යාපෘතියක් තුළින් මහියංගන මාර්ගයේ 18 වංගුව නව මාවත ජනතා අයිතිය පෙරවීම සිදු කෙරුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අතීතයේ සිට අති දුෂ්කර මාර්ගයක්ව පැවතුණු මහනුවර මහියංගන 18 වංගුව මාර්ගය සකසන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසිනි කඳුහෙල් අතරින් අසීරුවෙන් සකසන ලද පටු මාවතක් ඔස්සේ වැටී තිබුණු 18 වංගුව මාර්ගය එකල ආර්ථිකයට සරිලනසේ තවලම් ආදී ප්‍රවාහණයට යෝග්‍යව තිබුණි. එහෙත් පසුකාලීනව ප්‍රවාහන සේවා දියුණු වී රතවාහන 18 වංගුව ඔස්සේ ඇදෙද්දී ඒ ජනතාව තුල ත්‍රාසයත් බීතියත් වඩවන බිහිසුණු අත්දැකීමක් වී තිබුණි. රටේම මාර්ග දෙවන්ත සංවර්ධන සංග්‍රාමයකින් ප්‍රතිසංවර්ධනයේ වෙද්දී 18 වංගුවද සංවර්ධනයට පියවර ගනුනේ ඒ අනුවයි. මහින්ද චින්තන දැක්ම යථාර්ථයක් කරමින් රුපියල් මිලියන 5000ක වියදමින් මාර්ගය සංවර්ධනය කරුණේ බියසක තුරන්කොට වේගයෙන් රතවාහන ධාවනය කළ හැකි පුළුල් මාර්ගයක් ලෙසිනි. එය ජනතා අයිතියට විවර කිරීමේ අවස්ථාවට මෙති ඇමතිවරුද ආසියා සංවර්ධන බැංකුවේ මෙරට ප්‍රධානින් ඇතුළු දෙස් විදෙස් ප්‍රභූවරු රැසක්ද එක්ව සිටියහ. 17 වන වංගුව අසලදී පීත්තපටිය කපමින් මාර්ගයේ විවෘත කළ ජනාධිපතිතුමා 18 වංගුව නව මාවතේ තනිවම සිය රතය පදවමින් නව මාර්ගයේ රතයක් පදවීමේ අත්දැකීම විඳගත්තේය. හසලක ගුරුළුපොත ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුදරියෝ සිංහකොඩි ලැලවමින් ජනාධිපතිතුමා පිළිගනු ලැබුවහ. දෙවන්ත සංවර්ධන ව්‍යාපෘතියෙන් නව මාවත විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කෙරුණු ජනහමුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණේ උඩුදුම්බර මහාවිද්‍යාලයේදී. අද අපේ රට මේ තත්ත්වයට ගෙනෙන ගෙන්නේ 18 වංගුවේ අනතරම්ම එදා යන ගමන් අමාරු වුණා. මම අද නම් බොහොම ලීසියෙන්
එළවගෙන ආවා. එදා එච්චර ලේසි නෑ. වෙදින් රට ගෙනියන්නත් එහෙම තමයි. ඒක මේ පාර හදලා පාරේනෝ වගේ ලේසිත් නෑ කියලා තමයි මට දැන් තේරෙන්නේ. හැබැයි ඉතින් අපි රිවර්ස් කරන්නේ නැන්නේ. ගිය ගමන ඉස්සරහට යනවා මිසක් අපි රිවර්ස් කරන જાතිය අය නෙවෙයි. අතෝසේ මේක පැත්තකින් අපි අද තියෙන්නේ මං මහා පිම්මක් සංවර්ධනයේ පිම්මක් කිව්වොත් ඒක නිවැරදි. හැබැයි අපි මේ සංවර්ධනය නිසා අපේ රටේ ජාතියේ ආගම අපේ සදාචාරය විනාශ කරගන්න පුළුවන් කමක් නැහැ. අපි ඒක රැකගෙනයි මේ කරන්නේ. අපි දරු කල ආරක්ෂා කරන්න ඕන කියන ඒ මතයේ අපේ පැරණන් හිටියා. ඒ නිසා අපේ යුතුයකමක් තියෙනවා මොන තරමට රට සංවර්ධනය කළා රටේ සදාචාරය අරුමය රැකගෙන පරිසරය රැකගෙන කටයුතු කළ යුතුයි අපි දැඩිසේ විශ්වාස කරනවා. අපිට පුළුවන් ගමන්නේ අපේ රටේ උරුමය උදුර ගන්නවා රට පාවා දෙන්නවත් ඉඩ තියන්න අපිට පුළුවන් ගමන්නේ. අපි අනාගත පරපුරගේ සදාචාරයට සංස්කෘතිය උරුමයට හානි නොවන විදිහට තමයි අපි සියලුම සංවර්ධන කටයුතු කළ යුතු කියලා අපි විශ්වාස කරනවා. දහට වංගුව මාර්ගය ඔස්සේ මහනුවරින් මහියංගණයට යාමට මෙතෙක් පැය 4 හමාරක කාලයක් ගත වුවද සංවර්ධනය කෙරුණු මාවත ජනාධිපතිතුමාටින් විවෘත වීමත් සමග පැය 2 හමාරක කාලයකින් මහනුවරින් මහියංගණයට ළඟා වීමට හැකිවනු ඇත. දහට වංගුවේ පැති බිත්ති මත සිතුවම් නිර්මාණය කළ පාසල් දරුවන් 5 දෙනෙකුට ත්‍යාග ප්‍රදානය ජනාධිපතිතුමාටින් සිදුවිය. මැති ඇමතිවරුන් ප්‍රමුඛ දෙස් විදෙස් නියෝජිතයන් සහ අතිවිශාල ජනකායක්ද උත්සව අවස්ථාවට එක්ව සිටියහ. පැරණි කිරිපිටි නව මිලට අලෙවි කිරීම තහනම්. එම නීති උල්ලංඝනය කරන්නන් සොයා වහාම වැටලීම් කරන්නේ වෙළඳ ඇමතිගෙන් පාරිභෝගික අධිකාරියට උපදෙස්. කිරිපිටි මිල සංශෝධනය කළද පැරණි තොග අවසන් වන තුරු කිරිපිටි අලෙවි කළ යුත්තේ පැරණි මිලට බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි. මිල වෙනස් කර හෝ වෙනත් ආකාරයකින් පෙරමිල වෙනස් කර නව මිලට කිරිපිටි අලෙවි කරන වෙළඳුන් ටෙරිහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබා තිබේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කලාකරුවන් හා ලේඛකයින් සඳහා අයවැයෙන් යෝජිත සහන ණය කරිනමින් මුදල් අමාත්‍යාංශය පවසයි. පසුගිය වසරේ අයවැයෙන් යෝජිත මෙම සහන ණය වැඩපිළිවෙලේ පළමු අදියර යටතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සඳහා සුබසාධක අරමුදලක් පිහිටුවේ. ඊට අදාළ උපදෙස් හා අනුමැතිය මහා භාණ්ඩාගාරයේ විසින් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය වෙත නිකුත් කර ඇති බවද මුදල් අමාත්‍යාංශය කියා සිටී. ඒ අනුව අදාළ ආයතුම්පත් ඉදිරි දින කිහිපයේදී කැඳවෙනු ඇත. අයවැය යෝජනාවට අනුව මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 12ක උපරිම ණය මුදලක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට සහන පොලියක් මත ලබා දීමට නියමිතයි. දෙවන අදියර යටතේ කලාකරුවන්ට හා ලේඛකයින්ට සහන ණය ලබා දීම සිදු කෙරේ. කිලිනොච්චය අක්කරයන් කුලම් වැවේ සංවර්ධන කටයුතු නිරීක්ෂණයට ජපාන නියෝජ්‍ය අගමැතිත් එක්වෙයි. ජපාන ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 60ක් සපිරීම නිමිත්තෙන් ජපාන නියෝජ්‍ය ග්‍රාමාත්‍ය කට්සුයා ඔකඩා මහතා පසුගිය 4 වනදා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය. ජපාන් රජී අනුග්‍රහයෙන් සංවර්ධනය කරමින් පවතින කිලිනොච්චය අක්කරයන් කුලම් වැව ජපාන නියෝජ්‍ය ග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය. අක්කරයන් කුලම් වැවේ ප්‍රතිසංස්කරණයේ ආරම්භනේ 2010 වසරේදී මෙම වසරේ ඔක්තෝබර් මාසයේ එම කටයුතු අවසන් කිරීමට අපේක්ෂිතයි. වසර පුරා අඛණ්ඩව ගොවිබිම් හෙක්ටාර 1400ක් පමණ පෝෂණය කිරීමට මෙමගින් හැකි වෙයි. වැව් බැම්ම දිගින් කිලෝමීටර් 2කට ආසන්නය. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ජපාන් රජයේ ප්‍රතිපාදන මත සිදු කෙරෙන සංවර්ධන කටයුතු උදෙසා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 350කි. වැව නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති වසන්ත කරන්නාගුඩ, අමාත්‍යවරුන් වන බෙසෙල් රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් රූපවතී කේ.ටී. ස්වරණ යන මහත්ම මහත්මියෝද එක් වූහ. ඉතිහාසයේ පළමු වරට මෙරටින් බඩිරිඟු පිටරටට දේශීය කෘෂිකර්මාන්තයේ නගා සිටීමේ රජයේ වැඩපිළිවෙල මත මෙවැනි විටත් බඩිරිඟු වගාව උතුරු නැගෙනහිර ඇතුළු ප්‍රදේශ රසක ව්‍යාප්ත කොට තිබේ. යනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට බඩිරිඟු අපනයනය කිරීමට හැකිවැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
පළමු අධ්‍යයනයේදී බඩේරිඟු මෙට්‍රික් ටොන් දස දහසක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ. තවද ආහාර ප්‍රවර්තන මණ්ඩලය හා පසු අසු තාක්ෂණ ආයතනයේ එක්ව තෝරාගත් ප්‍රදේශවල බඩේරිඟු වගාව ව්‍යාප්ත කිරීමේ කටයුතු මෙවන විටත් අරඹ ඇතැයිද අමාත්‍යාංශය පවසයි. දැන් පිටස්පුවත් අද විදස්පුවත් ගෙනෙන්නේ නජිත් මාතරගේ ලොවට සිදු වූ තවතරතුරු රැසක් සමගින් අදත් උදෑසන මේ සූදානම විදස්පුවත් ගෙනෙන්නට තීරණාත්මක ප්‍රංශ ජනාධිපතිවරණ දෙවන වටේනුත් සමාජවාදී අපේක්ෂක ෆ්‍රැන්සුවා හොලන්ඩ් ජයග්‍රහණය කරයි. ඊයේ පැවති ජනාධිපතිවරණ දෙවන වටේන් 51.7% ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ප්‍රථම ස්ථානයේට ෆ්‍රැන්සුවා හොලන්ඩ් පත්ව සිටි. මධ්‍යම දක්ෂිණාංශික ජනාධිපති නිකොලස් සාකෝසි 48.3% ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන දෙවන ස්ථානයේට පත්ව සිටි. යනුව වසර 17කට පසු සමාජවාදී අපේක්ෂකයෙක් වන ෆ්‍රැන්සුවා හොලන්ඩ් ජනාධිපතිවරයා ලෙස තීරීපත්ව සිටි. වසර 31කට පසු පළමු දුර කාලයෙන්ම පරාජයට පත් වූ ජනාධිපතිවරයා නිකොලස් සාකෝසි සමාජවාදී අපේක්ෂක ෆ්‍රැන්සුවා හොලන්ඩ්ගේ ජයග්‍රහණී සතුට සැමරීමේ පළමු රැළිය තූලේ නගරයේදී ඊයේ රාත්‍රියේ පැවැත්තින. ෆ්‍රැන්සු ජනතාවට යලිත් බලාපොරොත්තුවක් ලබා දීමට හැකිවීම සම්බන්ධයෙන් ආඩම්බරයට පත්වන බව ෆ්‍රැන්සුවා හොලන්ඩ් මෙහිදී ප්‍රකාශ කළේය. රට මුහුණ දී සිටින ආර්ථික ගැටලු කෙරෙහි අවධානය යොමු කරමින් සංවර්ධනය කරා රට මෙහෙවන බව හෙතෙම ප්‍රකාශ කර තිබේ. ග්‍රීක පාර්ලිමේන්තු මහමැතිවරණින් නේරට ප්‍රධාන පිළි පක්ෂ 31කට පසු පළමු දුර කාලයෙන්ම පරාජයට පත් වූ ජනාධිපතිවරයා නිකොලස් සාකෝසි සමාජවාදී අපේක්ෂක ෆ්‍රැන්සුවා හොලන්ඩ්ගේ ජයග්‍රහණී සතුට සැමරීමේ පළමු රැළිය තූලේ නගරයේදී ඊයේ රාත්‍රියේ පැවැත්තින. ෆ්‍රැන්සු ජනතාවට යලිත් බලාපොරොත්තුවක් ලබා දීමට හැකිවීම සම්බන්ධයෙන් ආඩම්බරයට පත්වන බව ෆ්‍රැන්සුවා හොලන්ඩ් මෙහිදී ප්‍රකාශ කළේය. රට මුහුණ දී සිටින ආර්ථික ගැටලු කෙරෙහි අවධානය යොමු කරමින් සංවර්ධනය කරා රට මෙහෙවන බව හෙතෙම ප්‍රකාශ කර තිබේ. ග්‍රීක පාර්ලිමේන්තු මහමැතිවරණින් නේරට ප්‍රධාන පිළි පක්ෂ දෙකක් දැඩි පසුබෑමකට ලක්වේ. ආසන 300කින් සමන්විත ග්‍රීක පාර්ලිමේන්තු මහමැතිවරණය ඊයේ පැවැත්වෙන දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතවලට අනුව එරට ප්‍රධාන පිළි පක්ෂයක් වන මධ්‍යම දක්ෂිණාංශික නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ 19.6% ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන පළමු ස්ථානයට පැමිණ තිබේ. මධ්‍යම වාමාංශික පසුබ පක්ෂයේ 13.4% ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තෙවන ස්ථානය දක්වා පසුබෑමට ලක්ව තිබේ. වාමාංශික සූරිසා සඳහනේ 19.3% ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන දෙවන ස්ථානයට පත්ව සිටි. නව රජයක් පිහිටුවීම සඳහා ආසන 151ක් ලබාගත යුතුය. එසමකින් විදෙස් පුවත් නිමවට පත් කරනවා. ස්වාධීන රූපවාහිනී උදැසන ප්‍රධාන පුවත් විකාශය නිමවට පත් කරනවා. උදැසන 8:00 සිට යලිත් හමුවෙමු පෑන් පෑ පුවත් සමගින්. ඔබට සුබ දවසක්.